ඩිජිටල් භාෂාව පාවිච්චි කරලා කැල්කුලේටර් එකක් නිර්මාණය කරනවා ඇතුළත් කරන ලද සංඛ්‍යා දෙකක එකතුව ලබා ගන්න. මම ප්‍රෝග්‍රෑම් එකට නමක් දීලා තියෙන මයිකල් කියලා. එතකොට ඇතුළත් කරන සංඛ්‍යා දෙක අපි ගබඩා කරගන්න විචලන දෙකක් නිර්මාණය කරගන්න ඕන. මම ඇතුළත් කරන සංඛ්‍යා දෙක නිකිලි සංඛ්‍යා දෙකක් කියලා උපකල්පනය කරලා x සහ y ලෙස නිකිල වේරියබල් දෙක, ඉන්ටිජර් වේරියබල් දෙකක් නිර්මාණය කරගන්න. සහ මේ දෙන්නගේ එකතුව sum කියලා විචල්ලයකට ආදේශ කරගන්න ඕන නිසා sum කියලා තවත් ඉන්ටිජර් විචල්ලයක් නිර්මාණය කරගන්න. මේ තුන් දෙනාගේම data type එක වෙන්නේ ඉන්ටිජර් කියන data type එක. ඊළඟට මම ප්‍රෝග්‍රෑම් එකේ මුලින්ම write කියන ශ්‍රිතය පාවිච්චි කරලා message එකක් දෙනවා. පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරන්න කියන message එක. enter first number. ඊළඟට මම ඇතුළත් කරන පළවෙනි සංඛ්‍යාව ප්‍රෝග්‍රෑම් එකට ඉන්පුට් කරගන්නවා. read ln කියන ශ්‍රිතය පාවිච්චි කරලා ඇතුළත් කරන පළවෙනි සංඛ්‍යාව ආදේශ කරන්න මම x කියන විචලයේ. ඒකයි මේ read ln කියන වරහන් ඇතුලේ ලියන්න ඕන අපි ඇතුළත් කරන ආගේ ආදේශ කරන්න බලාපොරොත්තු වෙන විචලයේ නම. ඊළඟට මම දෙවෙනි message එක display කරනවා මේ විදියට enter second number key. ඊළඟට ඇතුළත් කරන දෙවෙනි සංඛ්‍යාව ලබා ගන්නවා read ln කියන ශ්‍රිතය පාවිච්චි කරලා ඇතුළත් කරන දෙවෙනි සංඛ්‍යාව ආදේශ කරන්නේ y කියන විචලයට. ඊළඟට මම සංඛ්‍යා දෙකේ එකතුව x සහ y කියන සංඛ්‍යා දෙකේ එකතුව ආදේශ කරගන්නවා sum කියන විචලයට මේ විදිහට x ගන්න y. අවසානයේ මම write ln කියන ශ්‍රිතය පාවිච්චි කරලා මෙන්න මේ x ගේ y ගේ එකතුව ඒක ආදේශ කරලා තියෙන sumට නිසා sum ගේ අගය display කරනවා තව පොඩි message එකක් එක්ක. මොකක්ද message එක? answer is කියන message එකත් එක්ක තමයි sum ගේ අගය display කරන්නේ, output කරන්නේ. answer is කියන එක message එකක්, text එකක්, string එකක් නිසා මම ඒක ලියන්න ඕන single quotes ඇතුළේ. answer is කියලා ලියලා මෙන්න string කොටස අවසානයි. ඊළඟට මම පෙන්නන්න ඕන මෙන්න මේ එකතුව ආදේශ වෙලා තියෙන sum ගේ අගය. එහෙනම් කමාවක් දාලා ලියන්න ඕන sum කියන විචලේ නම. ප්‍රෝග්‍රෑම් එක අවසන් කරනවා. ඊළඟට ප්‍රෝග්‍රෑම් එක මම සේව් කරගන්නවා කලින් වගේම මේ ඩෙස්ක්ටොප් එකේ මම නිර්මාණය කරගෙන තියෙන Pascal test කියන folder එක ඇතුළේ. මම ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙනවා michael.pascal. ඊළඟට command prompt එකේ මම ඩෙස්ක්ටොප් එකේ my Pascal test කියන folder එක ඇතුළේ නිසා ඉන්නේ. මට කෙලින්ම දැන් මේක cd commands නැතුව compile කරන්න පුළුවන්. compile කරන්න ගහන්න ඕන command එක fpc. ඊළඟට මම මේක save කරගත්ත නම michael.pas fpc histana michael.pas කියන නම. enter කරොත් එහෙම compile කිරීම සාර්ථකයි. mypascal.exe file එක නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් program එක run කරන්න ගහන්න ඕන command එක තමයි මෙන්න මේ mypascal.exe කියන file එකේ නම. මෙන්න program එක run වෙද්දී අපි දීලා තියෙන පළවෙනි උපදේශ ක්‍රියාත්මක වෙනවා. මොකක්ද? write කියන ශ්‍රිතය enter first number කියන message එක මෙන්න මේ විදිහට display වෙනවා. write කියන ශ්‍රිතය පාවිච්චි කරලා අපි ඒ output එක අරන් තියෙනවා. write enter first number කියන එක. මම පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරනවා 25. enter කරොත් දැන් දෙවෙනි පේළිය run වෙනවා. මෙන්න මේ write command එකේ තියෙන දෙවෙනි පේළිය enter your second number කියලා මේක display වෙනවා. මෙන්න enter your second number මම දෙවෙනි සංඛ්‍යාව ඇතුළත් කරනවා 30 කියලා. ඊළඟට enter කරොත් answer is 55. x කියන විචලයට මම මුලින්ම ඇතුළත් කරනාගේ ආදේශ වෙනවා. මුලින් ඇතුළත් කරේ 25. 25 ආදේශ වෙන්නේ x කියන විචලයට. ඊළඟට දෙවෙනි read ln එකේදී දෙවෙනියට ඇතුළත් කරන සංඛ්‍යාව ආදේශ කරනවා y කියන විචලයට. එතකොට y කියන විචලයට ආදේශ වෙනවා මම දෙවෙනියට ඇතුළත් කරලා තියෙන සංඛ්‍යාව 30 කියන සංඛ්‍යාව.
අවසානයේදී සම් කියන විචල්ලයට ආදේශ වෙන්නේ x සහ y යන විචල්‍යයන්ගේ අගයන් වල එකතුව. ඒ කියන්නේ 25 සහ 30 කියන සංඛ්‍යා දෙකේ එකතුව තමයි සම් කියන විචල්ලයට ආදේශ වෙන්නේ. අවසානයේදී right ln කියන ශ්‍රිතය පාවිච්චි කරලා answer is කියන මැසේජ් එකත් එක්ක මේ ලබාගත් පිළිතුරේ අගය සම් ගේ අගය output කරන එකයි කරන්නේ මෙන්න මේ right ln කියන ශ්‍රිතය පාවිච්චි කරලා. එතකොට අපිට output එක විදිහට හම් වෙනවා answer is සම් ගේ අගය 55 කියන අගය. දැන් අපිට මේක කැල්කියුලේටර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඉලක්කම් දෙකක් එකතු කිරීම සඳහා. හැම වෙලෙම මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක රන් කරා සංඛ්‍යා දෙකක් ඇතුළත් කරන්න පුළුවන්. මම ඇතුළත් කරන 1256 පළවෙනි සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාව විදිහට 3698. එතකොට අපිට එකතුව ලබා ගන්න පුළුවන් කෙලින්ම 4954. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ වැඩසටහන එකතු කිරීම සඳහා පමණක් වෙන සරල කැල්කියුලේටර් එකක් විදිහට පාවිච්චි කරන්න.